ජනක කොහමද? හොඳයි. මම බැලුවා කවුද මේ නළුවෙක් කියන්නේ මේ ගෝණියක් කුසගෙන කියලා. මේ මං මීට කලින් ඔයාව දැන් කීපෙක දැකලා තියෙනවා. නමුත් අද සන්තෝෂ වෙනවා ගොඩක් මේ වේදිකාවට ඔබ පැමිණීම ගැන. ඔබ වගේ දක්ෂයෙක්. ඉතින් කොමනාද කරන්නේ මේ දවස්වල? මේ දවස්වල රැකියාව කරගෙන ගමන් මගේ ඊළඟ තියෙන අර වර්ල්ඩ් රෙකෝඩ් වල ට්‍රේනින් කරනවා. ඊළඟ ලෝක වාර්තාව සැප්තැම්බර් මාසේ 18 කරන්න දැන් ඔක්කොම ප්ලෑන් කරන් ඉන්නවා. මොකද වර්ල්ඩ් රෙකෝඩ් එක? ඒක අර මීට 30ක් අඩුම කාලෙකින් කටින් වාහනයක් ඇදලා යන එක ලෝකේ ශක්තිමත් අධ්‍යාපල හිමි පුද්ගලයා දෝරන තරගේ තියෙන එක ඉවෙන්ට් එකක් ඒකත්. අර කලින් මං කරා මිලිමීටර් 12 ගණකම යකඩ කම්බි 18ක් විනාඩියකින් දත්වලින් නමලා රෂියන් ජාතික ඇලෙක්සැන්ඩර් මොරොමොස්කී රෙකෝඩ් එක මම බ්‍රේක් කරා. ඊළඟට වෙල් ඩන් වෙල් ඩන්. ගොඩාක්ම සන්තෝසයි ඔබ වෙන් කෙනෙක් මේ වේදිකාවට පැමිණීම ගැන. ඔබගේ මේ දක්ෂතාවය අපි ජාත්‍යන්තරට අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුමයි. ඒ නිසා ඔබ මංතර ලැබෙන මාසෙ මේ තියන්නේ යන ලෝක වාර්තාවට සාර්ථකව කරගෙන යන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම මගේ සුබ ප්‍රාර්ථනා එකතු කරනවා ඔබට. එහෙනම් අද දවසේ තරඟේ අපි බලමු ඔබගේ ඉදිරිපත් කිරීම කොහොමද කියලා. ඔබ ස්තුතියි.
Janaka, you blew up the stage, Janaka. Extremely well done. Thank you very much. අපි ලංකා ඉතිහාසයේ දසමහ යෝධයෝ ගැන අහලා තියෙනවානේ අපි ඇත්තටම දන්නේ නැහැ එහෙමයි හිටියද නැද්ද කියලා මේ අද කාලේ ලංකාවේ ඉන්න දසමහ යෝධයෙක් මට ඔබට දෙන්න ලොකු තෑග්ගක් තියෙනවා ජානක මෙන්න මේ තෑග්ග රටට අවශ්‍යලා ඉන්නවා අවශ්‍ය වෙලා තියෙනවා ලෝකේ ජය ගන්න පුළුවන් අය අපිට ඒකේ ලොකු අඩුපාඩුවක් මේ වකවානුවේ තිබෙනවා ලෝකේ ජය ගන්න පුළුවන් කෙනෙක් ඔබ ලංකාව වන මේ කුඩා රට ලෝකේ විශාල රටක් බවට මිනිසුන්ගේ හදවත්වලට දන්වන්න එයාට ගෙනියන්න මේ ඔබගේ දක්ෂතාවය පාවිච්චි කරන්න මම බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් ඒ ඉල්ලීම කරන ඔබෙන් ජන ඔබතුමනි සර් තරම අපිට දැන් අනිත් මොනම් මහත්තුරුන්ගේ මිනිස්සු ඕනෙත් නැහැ. බොහෝ කෙලින්ම අවසාන වටේට සුසුකම් ලැබලා ඉවරයි. ඒ වුණාට කමන්නේ අපි අවස්ථාවක් දෙනවා. කුමාර. අත වශයෙන්ම ජනක ලංකාවේ කොඩිය ජාත්‍යන්තරයට ගෙනියන්න කියලා ඉන්නා නම් ඒ ඔබ. මං හිතන්නේ I'm so proud to be Sri Lankan. Job well done. මට ඉන්න බෑ වගේ මේ ෆයිනල්ස් වලදී වා මොකද කරන්න තියෙන ඇක්ට් එක කියලා ගොඩක් සතුටින් ඉන්න බලමු අපි හොඳ හොඳ දෙයක් කරන්න කියලා මං කියනවා මේ හැමෝම ලෝකෙ විශ්මිත කරන දේවල් ඉදිරියේ වේදිකාව කරනවා ඒවා එතකොට ඔය රටට ලොකු සම්පතක් ලොකු කීර්තියක් ඉස්සරහට ගෙනත් දෙන්න ඔය අනිවාර්යෙන් මහන්සි වෙලා වැඩ කරන්න කල්පනා කරලා මොනවද කරන්න කියලා හොඳට ප්ලෑන් කරලා අනිත් ඒගොල්ලෝ කරපුවා වෙන්න පුළුවන් සමහර නමුත් ඒවා වෙනස් විදියට එක්ක කවුරු හරි නොකරපුවා ප්ලෑන් කළා හරියටම කරන්න මොකද ඒක ඔබ කළත් ඔබ කරන්නේ රට වෙනුවෙන් කියන්නේ රට දිනවන්න ඒක ලොකු දෙයක් වෙනවා කියන ද අනිවාර්යෙන් ඔබ ජයග්‍රහණය කරා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මට විශ්වාසය ඔබ දිනනවා කියලා Thank you very much. පටන් ගන්නකොටම කිව්වනේ අති දක්ෂය දක් මගේ දැස් අද පින්වන්තයි ඔබගේ මේ විස්කම් මගේ ඇස් දෙකට දැක ගන්න ලැබීම ගැන ඉතින් ඔබගේ පෞරුෂය මේ ඉදිරිපත් කිරීමේ හැම දෙයක්ම තාමත්මත් විශිෂ්ටයි විශේෂයෙන්ම අපේ ලංකාවේ නම ජාත්‍යන්තරට ගෙන යන ඔබට මේ කිෂුගොමස් මහත්තයාද දීපු රන් ප්‍රණාමය මං හිතනවා ඔබගේ ජීවිතේ තවත් ශක්තිමත් කරයි කියලා හොයි සුබ පැතුම් Thank you සාමාන්‍යයෙන් මේ අපි පිළිගන්න දෙයක් නේ නෝනාවරුන්ට සාපේක්ෂව මහත්තුරු වෙච්චර ලෝභ නැහැ කියලා. මහත්තුරු දෙන්නම් මේ වන විට තමන්ගේ ග්‍රෑන්ඩ් බසර් අවස්ථාව පාවිච්චි කරලා ඉවරයි. දැන් නෝනලා දෙන්නට විතරයි තියෙන්නේ. ඔබතුමාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද මේ ගෑනු පිරිමි ભેදේ පිළිබඳ? නෑ මට තියෙන්නේ මේ තණ්හාව සහ ආත්මార్థකාමීකම් පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම දෙයක් ගෑනු පිරිමි ભેදේ පිළිබඳ ප්‍රශ්නයක් මට නෑ. ඒ ඇත්ත වශයෙන්ම මේ බසර් එක මම ගහන්න හිටියේ මට ගහන්න තිබ්බනේ ඉතින් මෙතුමාට ඉස්සෙල්ලාම ප්‍රථම මේ අවස්ථාව දුන්නේ ඉතින් මම මොනා කරන්නද දිවිෂාන් අවා වෙලාවට කලාවට ඒ දෙක සිද්ධ වෙයි බය වෙන්න බා හොඳයි මෙහෙම දෙයක් දිනවා දිවිෂාන් මම නම් ඇත්තට මමත් කැමතුනවා গোল্ডන් බස් එක දෙන්න නමුත් මම මේ අවස්ථාවේදී පොඩ්ඩක් ආත්මාර්ථකාමී වුණා මම ඒකට හේතුවක් තියෙනවා මොකද මට ඕනුණා තවත් මූගේ මේ දක්ෂතා මේ වේදිකාවේ තව තවත් ලාංකීය ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න මම ඒක නිසා මම චුට්ටක් ආත්මාර්ථකාමී වුණා මේ අවස්ථාවේ දැන් දැන් මේ බලාපොරොත්තු බෙදවැටීම සම්බන්ධයෙන් දුකද ටිකක් දුකයි ඒක අවුල දිෂාන් දැන් දැන් තේරෙනවද ගෑනු අය කොච්චර ලෝභද කියලා ඔව් ඒක තමයි මං කියන්නේ අනිත් දේශයන් මෙහෙම කුත් තියව හා සාමාන්‍ය මේ අපි හිතන විදියට නෙමෙයි ගෑනු එකල වැඩ කරන්නේ ඔව් ඔව් මටත් ඒක තේරලා බලාපොරොත්තු නොවු ඇත්ත දේශයන් මං කියන්නේ ඇත්තමද කියන්නේ දේශයන් අපි විශේෂඥවරයන් අහමු පුබුදු සක්කද මොන විශේෂඥද හරි හරි මේ අතරෝ මේ අපි සමරන්න උර අවස්ථාවක්
මොකද වෙන්න ඕනේ කාගේ ගානද කියන එක ඇතර අපේ ඇඩ්‍රිනලින් මට්ටම ඉහළ නැංගුණා මේ දිහා බලන් ඉඳෙද්දි සුපිරි දක්ෂතාවයක් හැකියාවක් බයිතන්නේ අර අපි කියන්නේ ආත්මගත සංසාරගතව ගේන දක්ෂතාව තමයි යුවා විනාඩියක් බල දෙන්න අවස්ථාව මතක් කරන්න මගේ පියදුව තමයි ගාමිණී වසන්ත කුමාර කියන්නේ ඉලස් ලෝකවත් අටක් තිබ්බා කෝච්චිය දත් වලින් ඇද්ද අයිස් කුටි 50ක් ඇඟට දාපු ගියස් රෙකෝඩ් අටක් කරපු පියදුව තමයි ගාමිණී වසන්ත කුමාර කියන්නේ දැන් අවුරුදු 10කට කලින් මගේ තාත්තා නැති වුණා ඇත්තටම තවත් දෙයක් කියන්න ඕන කමක් නැහැ මේ ජාතික තරුණ සේවා සභාවෙන් තමයි මම ඇත්තටම ඊට තාත්තා නැතුණෙන් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ තියෙන යෝන් සර්බල් කරන කඳවුරු තමයි ඉස්සෙල්ලම මම ෂෝ කරලා තමයි මගේ දක්ෂතාවය හදාගත්තේ ඊට පස්ස තමයි ශ්‍රී ලංකා වරායධිකාරී රැකියාවට යන්නේ ඊන් පස්ස තමයි මම ක්‍රීඩා දිනු ගන්න පුළුවන් උනේ අර සංසාරගත දේවල් කියුම් පස්සේ මගේ පියතුමාගෙන් ලැබුණු හයිය තමයි මම මේ අරගෙන තාත්තේ බැරි දෙනවා කරන්නේ අනිවාර්ය මේ තමයි ඒ ගිරියනදී තවත් ඉදිරියට ඔබට ගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැබැයි ඊළඟ ඇක්ට් එක කරද්දී තවත් අලුත් විදියට හිතලා තවත් තව මේකට තවත් මැජික් මැජික් කියන්නේ අර මැජික් නෙමෙයි මගේ මා අමුතු සුන්දරත්වයක් එකතු කරලා තවත් ඔබේ හැකියාව ඉදිරියට එළියට පෙන්නන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ කෙලින්ම ලංකාවට අත්‍යවශ්‍ය ලංකා පුත්‍රේ ඔබ සතුටුයි ඔබ සතුටුයි මේ තමයි youth with talent generation next දෙවන ග්‍රෑන්ඩ් බසර් ලාබියා ඒ අනුව ඔහු මින් ඉදිරියට දෙවන තෙවන වටයන් සඳහා තරඟ නොකරමින් ඔබ කෙලින්ම ජනකව මුණ ගැහෙන්නේ අවසන් මහා තරගයේදී ඔහු වාසනාවන්තයි දක්ෂයි